ඔබ ගෙදර ඉඳලා අද මෙතනට එනකොට ඔබට කී පාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් වාරයක් ගන්න පිඟුතුනේ මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න ඇවිලෙන්න පිඟුතුනේ ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි. මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිඟුතුනේ අවීති මහා නරක ආදී. මේ ගිනි තියෙන නරක ආදී වල තමයි පිඟුතුනේ මේ උපාදාන සකස් වෙන්නේ යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහල හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්ති යන එක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මයේ කර කර ඇවිල්ලා කියන මං දැන් පව් කරන්න හැදුව. මට පොඩ්ඩක් කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. තින්ගුදෙන කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. දේශය කියලා කියන්නේ. මුළු දසාකුසලෙම උපදින්න පුළුවන් තැනක් දේශය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම දේශයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම දේශයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පිංගුදින අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරක ආදී යනවානේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පිංගුදින රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි. මුළු ලෝකෙට ණය වෙන හැටි. මෙයා හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩ පොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙවෙයිද පිරිස ජීවත් වෙන්නේ. പ്രേත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්වන්නම්. ආයිත් මම කියන මම මේ ඔබම අරමුණු කරගෙන නෙමෙයි දහම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත් සැලසීම උදෙසා. නැත්නම් පිළිතුර රුපියල් 10ක් නිසා പ്രേතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා പ്രേතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට പ്രേතෙක් වෙන්නේ. പ്രേത කියලා කියන්නේ තියෙන්නේ පරහේ අත. පරහේ අත කියලා කියන්නේ තියෙන්නේ තමන්ට කරන්න පුළුවන්කම තියදී අනුන්ට අත පාන පිවිස. තමන්ට හොඳා කාරවම කරන්න පුළුවන් මේ දේ. නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානෝ, අනුන් ලව්ව කරවනෝ, අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියදී. ආන්නේ පිවිස තමයි තියෙන්නේ ගිහිල්ලා പ്രേත කියන කොටස උපදින්නේ. ඒ പ്രേත කියන කොටස ඉපදුනාට පස්සේ තින්ගුතුනි ඒ പ്രേත කියන කොටසට අනුන් දුන්න දෙයින් විතරයි යපෙන්න පුළුවන්. තමන්ට දෙයක් කරගෙන යපෙන්න බෑ. പ്രേත ලෝකයේ තින්ගුතුනි වෙලඳාම් කරන්න බෑ. പ്രേත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ. එහෙනම් බඩට ආහාරක් හම් වෙන්නේ නෑ. പ്രേත වෙච්ච කෙනෙකුට තින්ගුතුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ. කවු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැපකල්ල කිව්වනම් මේක මගේ ඥාතිරුන්ට ඇවිදින්නලා ගන්නින්නලා කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන්නේ ඒක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වඩපු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියදී අනිත් ඒ උන් ලව්ව කෙරෙව්වා. හොඳා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කිරි එක හදලා ගේන්නකො මෙතනට. තමන්ට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියදී තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා සමහරට යන වෙද්දි ගෙදර. ගෙදර මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත්තික ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ඒ ටීවී එක යන්නේ කේ පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ බින්දතනි. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි ඕ හිතන්නේ, අපි හිතන්නේ මොකද්ද? ආ අම්මනේ, අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්නේ නැහැ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේ විදිහට හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වේදීවත් අනුපාදිසේස පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මුගලන් මහරහතන් වහන්සේ හොරු ගෙව්වේ. පළවෙනි පාර උන්වහන්සේ යතුරු වෙලින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු වෙලින් වැඩි ඇලියට. ඇයි හොරු කැණ දින අනුකම්පාවෙන්? දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් ඇවිත් මොම්මට ගහන්නේ? අතීතයේ තිබිච්ච දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙර ආදී මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීමහල අනේ අම්මේ හොරු ගහනෝ කියලා කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා ඒ කරපු පාප කර්මෙන් අවීති මහා නරක ආදී ලැගල මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි මරපු වට හරියන්න ගියා අවීතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙ මිදිල යන්න බෑ. ඇයි? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම් කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා.
එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවල තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවල තියෙන්නේ කියලා. මහා ලොකුවට ආදරේ කියලා කියන්නේ. මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ. ඉතින් එදෙනේ මැරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ට ඔබ තේරෙන්නේ නැත්තේ? ඇයි ඔබ මේ දහම අවබෝධ කරගන්නේ නැත්තේ? පින්විතනි ඔබ මේ දහම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්න පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී. නිර්මල බුදුදහම කියන්නේ ඔන්න ඔය දෙයට. නිර්මල බුදුදහම කියන්නේ පින්විතනි මේ තථාගතයන් වහන්සේ උදෙසා පහනක් පත්තු කරන එකට නෙමෙයි. මේව හොඳට ඔබ තේරුම් ගන්න. ත්‍රිපිටකය තුල තියෙන සද්ධර්මයේ හාරහාර අවසල බලන්න පින්විතනි මොනවද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඔබ ඉගෙනගත්ත පිරිසනේ. මෙතන කවුරුත් නැහැ නේ අකුරු කියවන්න බැරි අය. මෙතන කවුරුත් නැහැ නේ ෆෝන් එකක් නැති අය. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය. aathapi.com tripitaka.lk ආදි වශයෙන් තියෙන ඕනතරම් වෙබ්සයිට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩ ඇරිලා යන ගමන් Facebook කොටන්නේ නැතුව. පුළුවන් නම් පින්විතනි මේවා කියවන්න. ඒ කියවනකොට පින්විතනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා සාර ධර්මස්කන්ධයක් ඔබගේ ඔළුවේ ගැටේ. අන්න එතකොට ඔබට ප්‍රශ්නේ. අනේ මේක කොහොමද වුනේ මේක මට තේරෙන්නේ නැහැනේ. අන්න එතකොට පින්විතනි ධර්මයේ අවබෝධ කරගත්ත මේ යතිවරු ඉන්නවා. උන්වහන්සේලා මුණ ගැහෙන්නේ. ස්වාමීනි මම මෙහෙම දෙයක් කියෙව්වා. මේකේ මේ අවිද්‍යාව කියන මොකද්ද කියලා මට වැටහෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන්නේ. ස්වාමීනි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. අන්න එතකොට උන්වහන්සේ ඔබට තේරුම් කරලා දෙයි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. මම මෙතන අතුස්සන්න කිව්ව ත්‍රිපිටකය දැකලා තියෙන අය පින්විතනි මෙතන ඉන්නේ 90%කට අතුස්ස ගන්න බෑ. හැබැයි ගෙට ඇතුළේ ඉන්න තැන ගහලා තියෙන්නේ මොකද්ද? බුදු සරණයි. ඒත් බුදු සරණ තියෙන අකුර වලද? අකුරකද බුදු සරණ තියෙන්නේ? බුදු සරණ ගන්න නම් පින්විතනි බුදුන් වහන්සේ දැක ගන්න. බුදුන් වහන්සේ දැක ගන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. කාලීන බණ නෙමෙයි. තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධර්මයක් තියෙනවා පින්විතනි මහා ප්‍රණීත ධර්මයක් ඒක. ගැලවෙන්න ගැලවෙන්න මහා ශාන්තයි. අල්ලන්න අල්ලන්න මහා ගිනි සහිතයි පින්විතනි මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. දැන් ඔබ පෙළෙන්නේ නැද්ද? දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා කියලා ඔබගේ පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? පාසල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා සිසුන් කීප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ පපුව වෙවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව පෙලෙන්නේ නැද්ද? බලන්න ඔහු කොච්චර ගිනිද කියලා. මේ බණ ටික අහන වෙලාවේ පල්ලෙහෙන් ඩෝන් ගාලා සද්දයක් ඇහුණා නම් එහෙම. කාර්වල මෙතනට ආපු හැම කෙනාම පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාර් එක ඉවරයි කියලා. මෙයා හිතලා බලන්න. මෙයා අල්ලන්න අල්ලන්න පුදුම ගින්නක් නිදෙන්නේ. නොයෙල්ලා මෙදිලා නිදහස් වුණා නම් වැඩේ ඉවරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ආශ්චර්යය. නොයෙල්ෙන්න පුළුවන් මිදෙන්න පුළුවන්. නිවෙන්න පුළුවන් ක්‍රමේ. අල්ලන්න අල්ලන්න පිඟුදෙන පුදුම ගින්නක ඔබ ඉන්නේ. මොහොතක් නැර මහා ගිනි උපදවන තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම හොයනවද සතුට? ගිහිල්ලා අම්මගෙන් අහන්නකෝ අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හෙව්වේ? එතන අම්මට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? පුතේ මං සතුට හෙව්වේ. අම්මේ සතුට හම්බුණාද? නෑ පුතේ. බලහංග තාත්තා තාම ගෙදර ආවේ නෑනේ. කටගොන්න බීගෙන කොට වෙලා ඇති. එහෙනම් තාම සතුට හම්බුණාද? එහෙනම් අවුරුදු 65ක් වෙනකන් අම්මට සතුට හම්බුනේ නැත්තම් දැන් ඔබට කීයේද සතුට හම්බෙන්නේ? ආච්චි අම්මව සිහි කරලා බලන්න. ආච්චි අම්ම මැරෙන්න කලින් සතුටේද හිටියේ? නැත්තම් ආච්චියව මැරෙන්න කලින් අන්න රොසලිනුත් ආවා ජොසපිනත් ආවා අයින් වෙලා කී කීද මැරුණේ? ඉතින් ඔබට මොකද්ද වෙන්නේ පින්වතුනි මේ? කොහොම ඔබගේ සල්ලි? එතකොට කොහොමද මැරිලා ගිය ආච්චිට දීපිට සල්ලි ටික? ඒ ටික කන්නේ ඔබනේ දැන්. ඒ වතු පිටි ටික ඔක්කොම කන්නේ ඔබනේ. ආච්චි මොකද කරන්නේ? ගේ වටේ කරකි කරකි ඉන්නවා. ගේ වලයා ගෙවල යාවේ. ආසාවෙන් මැරුණ දැන් ගෙට ආසාවෙන් මැරෙච්ච නිසා වස්තු තණ්හාවෙන් මැරෙච්ච නිසා ගේ වටේ කැරකි කැරකි ඉන්නවා. මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ. යම් දවසක ඔබ කිව්වා නම් එහෙනම් මේක මගේ ගේ කියලා එදායින් පස්සේ හතුරුයි. ඔය ගොඩාක් පිළිසෙන තියෙනවා පිංගුදින ප්‍රශ්නයක් ඔය ගෙවල් වල. ගෙවල් වල තියෙන අමනුස්ස ප්‍රශ්න. ඕකට තියන්න මං කියන්න හොඳම විසඳුමක් ඔය අමනුස්ස ප්‍රශ්න වලින් මිදලා ඉන්න. කවදාකවත් කියන්න එපා මේ මගේ ගේ කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන අමනුෂ්‍ය ප්‍රශ්න කියන ඒවා ඇති වෙන්නේ පිටින් අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඕවා කරන්නේ. ওই ප්‍රශ්න වලින් මිදෙන තියෙන හොඳම ක්‍රමය තමයි පිටින් තමන් ගෙදරදී තමන්ගේ හඳුන්වද්දි කියන්නේ මේ අපි ඉන්න ගෙදර.
ප්‍රශ්න ඉවරයි. ඇයි? අයිතිකාරයා ඉන්නවා ගෙදර. මේක මගේ ගේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද? උඹගේ? ඒ කොහොමද බලු උඹගේ උන්නේ? ඔන්න හිතන දේ ආත. මම මෙච්චර මහන්සියලා හරි හම්බ කරගත්ත කී උඹගේ වෙන්නේ කොහොමද? අන්න එදායින් පස්සේ වෛරේ පටන් ගන්න. දැන් ඔබගේ කාර් එකට මං හිව්වොත් එහෙම අනිත් හැමෝටම ඔබ කාර් එකේ ඇවිල්ලා බහිනවා. මැල හැමෝටම ප්‍රසිද්ධිය මම කියනවා. අර තියෙන මගේ කාර් එක. දැන් ඔබට මොනවද හිතෙන්නේ? පොල්ලකින් ගහන්න හිතෙන්නේ නැද්ද? දැන් මම මෙච්චර මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ දවසක් මට එක නෝන කෙනෙක් එංගලන්තෙදි කියනවා. අනේ බලන්නකෝ මං එතකොට ගිහි. අනේ බලන්නකෝ මල්ලි. මෙච්චර මහන්සි මේ අපි දෙන්නම ලෝන් ගහලා ඕටි කර කර සල්ලි හම්බ කරලා මේ ගේ ගත්තේ. මේ අපිත් එක්ක එකටම ළඟ හිටපු කෙනෙක් කියලානේ ඒ ගේ ගන්න සල්ලි දුන්නේ මම කියලා. මට නම් යාළුකමක් දෙපා වුණා මල්ලි මට ආවුනොත් එහෙම මම කියලා ඉතින් කිව්වා ඒ විදිහට දේවල්. දැන් ගෙදර ඉන්න පෙරේතයට එහෙම නැද්ද? එන ඔය ප්‍රශ්න අපිමයි දාගන්නේ. පින්වදිනින් මම මගේ කියලා අල්ලගත්ත තැන ගිනි ගොඩවල් තමයි ඔය අල්ලගෙන ඉන්නේ. ඔය දන්නේ නැති කමටයි පින්වදිනේ ඔය දේවල් ඔක්කොම සිද්ධලා ඒ කාම මඩ ගොහරුවේ ඉන්නේ. කාම මඩවලේ ඔළුව ගහගත්තාට පස්සේ මේ විශ්වයේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතුව තමයි සම්පූර්ණ මේ කටයුත්ත දාමිය සිද්ධ කරගෙන යන්නේ. පොඩි කාලේ ඉපදිච්ච ළමයව ගහනෝ නේද පින්වදිනේ නර්සරි කියන එක ඇතුලේ. ඊට පස්සේ එක නර්සරියෙන් එනකොට ශිෂ්‍යත් පන්ති ඇතුලේ ගහනවා නේද? ඊට පස්සේ ඕ ලෙවල් එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ ඒ ලෙවල් එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ ගහනවා. මේකට ජීවිතය ගැන එක බිඳු මාත්‍රිය අත්දැකීමක් ගන්න හම් වෙන්නේ නැහැ. ඔක්කොම අර කාම මඩ බොරුවේ ගහලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකම අරගෙන විවාහය කියන එක අස්සේ ගහනවා. ඊට පස්සේ දරුවෝ හදන්න ඕන කියන එක අස්සේ ගහලා එතනින් එළියට එනකොට අවුරුදු 55යි 60යි. දැන් දුවනවා පන්සල් වලට. දැන් මොනවටද දුවන්නේ පන්සල්? මොනව කරගන්නද පන්සලට දුවන්නේ දැන්? ඒකයි පින්වදින ඔය ඉහකේ සුදු වෙන්න කලින් මේව පොඩ්ඩක් හිතන්න. මේ සද්ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ චීවරධාරී අපිට විතරක් නෙමෙයි. ධර්ම දේශනා 600 ගානක් විතර මම කරලා තියෙනවා පින්වදින. ඒවයි මම හිතන්නේ ධර්ම දේශනා 50ක් විතර තමයි මම පැවිදි වෙලා කරලා තියෙන්නේ. ඉදිරි ඔක්කොම මම ගිහිව ඉන්න කොට කළේ. එහෙනම් තථාගතයන් වහන්සේ මට දේශනා කරලා නැද්ද දහම? එහෙනම් ඔබට බැරිද පින්වදින මේ දහම අවබෝධ කරගන්න?